आजा उर्थान्ते आजा उर्थान्ते आजा तुमा वेस बलागेना वीदि संचारे यदि मैं रोहित रोहित යකෝ මොකද මේ මෙච්චර මේ ළඟට වෙලා ඉන්නේ මෙච්චර කතා කරන්නේ උඹ මේ කන් ඇහෙන්නේ නැ වගේ මේ මොකද මගේ දේ බලාගෙන කතා කරන්නේ ඇයි බන් දැන් මං කොච්චර කතා කළාද රෝහිත කියලා උඹට කෝ පූ යකෝ පූ දිග වැඩි හින්දානේ බන් රෝහිත කියලා කිව්වේ කේ මම හිතුවා මේ අර නායක අපරෝහිත කතා කරනවා කියලා මම දැන් පුරු මට කතා කරන පුරෝහිත නෝ පුරෝහිත හරි බන් රෝහිත දිග හින්දා තමයි පොඩ්ඩක් කෙටි කළේ රෝහිත කියලා හරි කමන්නේ බං කියන්නකෝ පුරෝහිතම කියලා. හරි මේ පොරෝ. ඕ මේ දවස්වල අපිට තියෙනව නේද බං අර මේ දිනිය සමරන්න. මොන දිනේද? ඇයි බං මේ මොකද්ද මේ කංකලු දිනිය? ආ කංකලු දිනේ. අන්න මතක තියාගනින් අපේ රජතුමා මේ පාර ලොකුවට මට කතා කරලා කිව්වා නිකන් පීටන් වෙන විදියට වැඩේ කරන්න එපා සෙනක ගොඩාක් ගේන්න ඕනේ පෙන්නන්න ඕනේ ඒ නිසා ගේම නියමට ගහන්න ඕනේ කියලා. එහෙමනම් අපි චූටි පිටණියක වැඩේ arrange කරමු. චූටි පිටණියක arrange කළාම කොහොමද බං මේ ගොඩක් සෙනක ගෙන්නන්නේ? නෑ ඉතින් පොඩ්ඩක් අහම පිටණිය පිරිනවනේ වෙනවනේ එහෙම. ඊකාරියන් නෑ බං. නැත්තේ කොහෙද මායමතුමා කෙලින්ම අපේ රජතුමා දැක්කහම පිටණිය පිරෙන්න සෙනගින්නවා පොර සැටිසනවනේ. සමහර විට උඹ කියන කතාව ඇත්ත. ඔව්. ලොක්ක දන්නේ නැන්නේ පිටණිය තරම් මොකද්ද කියලා. ඒකනේ පිටණිය පිරෙන්න සෙනග හිටියා කිව්වහම එතන වැඩේ ගොඩ. අපි ගොඩ යන්නනේ බං ඕනේ නේද? කොහොමත් බවගේ දවසවල වෙච්ච දේවල් හැටියට ඔය පිටණි පුරවන්න සෙනගින් නෑ අපේ වැඩේට. දැන් එතකොට මේ පිටණි දෙකක් හොයන්න ඕනේ නේද මං? මොකටද? ඇයි දැන් මහමැතිතුමාට එක පිටණියයි රජතුමාට එක පිටණියයි? අන්න හරි. දැන් උඹට පුළුවන් ද පිටණි දෙකක් හොයන්න? අබෝ පිටණි 60ක් හොයන්නකො මං. හැබැයි නගරාසන්නේම හොයන්න එපා පොඩ්ඩක් පොඩ දුරින් වගේ හොයපන් එක පිටණියක්. කාටද? රජතුමාට බෑ මට නෙමෙයි. ඇයියේ? ඇයි කියන්නේ දැන් රජතුමා කියන්නේ දැන් රජතුමා කරලා තියෙන දේවලුත් එක්ක. දැන් මේ නගරාසන්න බෝග ඔය මගුල තියලා කවදාකවත් සෙනක පුරවන්න හම්බෙන්නේ නෑ. අපි ගියන දේවල් පිළිගන්නෙත් නෑනේ. ඔව්. ඉතින් හැබැයි දුරට ගිහිල්ලා ගම්පලාතකට පට්ට ගම්පලාතකට ගිහිල්ලා ඕක සැමරුවොත් මිනිස්සු අපි කියන දේවල් එහෙ අහයි. හරි බලන් හරින්න දැනෙද මොකුන්ද මේ ඔටුව කියලා. අන්න පට්ට ගම්පලාතේ චුට්ටි පිටණියක් හොයන්න. පට්ට ගම්පලාතක චුට්ටි පිටණියක් හොයපන්. ඔව් ඒක තමයි ඒක තමයි. ඊට පස්සේ අපි මේ ගම්පලාතට පොඩ්ඩක් ඔළුව දාලා බලන්න ඕනේ ගම්පලාතේ මිනිස්සුන්ගේ අදහස් උදහස් කොහොමද කියලා. ඒකට චෙස් සලාගෙන යන්න වෙනවා. අපි නෙමේ බං මමයි රජතුමයි තෝයි. ආ අපි නේ බං ඒ. හරි යන්න හරි උඹ යන්න මෝනි. හරි මොකද නිකන් හරි කවුරු හරි ප්‍රහාරයක් එල්ල කරොත් උඹ ඉන්නෙපා. යමං කොහෙද? ඒ නිසා රජතුමාට කියපන් මේ ගමනට වමනා කරන බඩු මුට්ටු ටික ඔක්කොම ලෑස්ති කරගන්න කියලා අනිවාර්යෙන් බෙස්වලා ගන්න කියලා කියපන් මේ පුරෝහිත. හරි මං කියන්න. හරි දේ කියපන් හොදේ කේලම් කියන්නේ නැතුව. රජවාසලේ කතා. මහමති. එහෙමයි රජතුමනි. මේ අර පේන්නේ කඩයක් නේද මහමති? අර පේන්නේ නේද? ඒ වුණාට මට මහමති කියන්න එපා. මොකද මං විශ්වලාගෙන ඉන්නේ මායි ඔබ වහන්සේ. අප්පච්චියේ ඔව් නේද? මම මහමතිට මචං කියලා නේ කියන්නේ. දැන් එතකොට මහමති කියන්නේ මොකද්ද මට? රත්තුමනි මම ඉතින් ඔබ වහන්සේට කියන්නේ පිනා කියලා නේ. පිනා කියලා නේ කියන්නේ. පිනා කියන්නේ මොකද්ද මට මතක නෑ නේ මහමති. අයියෝ රජතුමනි පිනා කියලා කියන්නේ පින්වත් නායකයා කියන එකයි. පැහැදිලි. දැන් හරිනේ රජතුමනි. යන් මේ රජතුමනි. දැන් ඔය ජෝතිආසි මොන හරි ගියක් හරි දාගෙන ආවද කහවණු මේ අඩු ගන්න පේන්ටියක්වත් ගහන්න. නැත්නම් වෙන දෙයක්නවා වගේ මගෙන්ම කන්න බලාගෙන දාන්න. අම්මා බල් කිව්වහම මතක් වුණේ මායමති හැඹිලියද ආරවිල්ලනේ. රජතුමනි බලන්න කොහොම නාම දවසේ හැඹිලිය රජතුමා දාලා ආවනි. හොඳ වෙලාවට දන්නේ මේ හැඹිලියත් මගේ සාක්කුවේ කියලා. ලකුණේලා මේ කොයි යනවයි මචං? අපි මේ කොහෙද යන්නේ? ඇත්තටම පිනෝ අපි කොහෙද යන්නේ මචං? මං හිතන්නේ අපි ඔහෙ යනවා.
ඒ කියන්නේ හරියට මේ රට වාගේ නේද? මහමදි මේ මම්මයි මොකද කියන්නේ මචං මචං ගෑන් මචං මචං මේයකා කියන ඒවට ඒකත් අමතක වෙලා ගියා. මේ රහසෙන් මට මචං කියන්න එපා, හයියෙන් මට මචං කියන්න. මොකද්ද මුදලාලි රට ඔහේ යනවා කියලා කිව්වේ? නැහනේ ඉතින් කිසි සංවර්ධනයක්. රට ඔහේ යනවනේ. මොකද්ද මොකද්ද මේ මුදලාලි කියන්නේ? ඔයා එහෙම කතා කරන්න එපා. මේ ළඟදි අපේ රජතුමා මේ ළඟම තියෙන බෝක්කුවක් විකුර්ත කරන්නත් ඇවිල්ලා ගියේ. මතක නැද්ද? මේ මියා රජතුමා ඉඳ කියනෝ නෙමෙයි මම මේ කියන්නේ. මං කියන්නේ අවංකව. හේ හේ කද්ද මූසලේ කියපු කතාව. ඇයි ඇයි කියන්නේ? මං පිනානේ. නා පිනා පිනා කියලා හෙමින් කියන්න එපා මිනියෝ. හයියෙන් කියනවා. දෙපාරකට කියන පිනා පිනා. මොකද මොකද අර රජතුමා බෝක්කුවක් විවුර්ත කළා නේද ළඟදී ඇවිල්ලා? ඔය කියන්නේ අර වංගුවේ බෝක්කුවේ? ඒක නිකන් අර රජාගාවේ ඉන්න මහේමතියාගේ බෝක්කු කඩනත් වඩා පොඩි එකක් නේ. නේ මේ මේ බලන්න පිනා මේක කියන කතාව. ඒක ගිව්වෙත් හිනා වෙලා. පේනව නේද මොකද හිනාවේ කැට කහපාට වුණා නම් හරියට කොළු කුට්ටු ඇවුරියගේ මොකද අත්සෙට් එක. විනාඩියකට වතුර ගැලුම් භාගයක් වයි යන්නේ ඒ බෝකු කටි. පොඩි එකේ මුත්‍රා කළා බ්ලොක් වෙනවා. මේ ලොකු නැහැ. මොකක්? නිකන් රජතුමාට අපහාස කරන් දෙපා. හරි. මේ මොකෑ මෙයාට දෝංගීන්ති. ඇයි මොකද ඔහේ රජතුමාගේ කිරිකිත්තේද? මේ පිනා. එයා පිනාද? ඇයි මොකද? මිනිහා පිනා නම් රජකම මිනිහට දුන්න නම් හරි. පිනෝ මේක ළඟ අඳුනක්වත් තියෙනවද දන්නේ නේද? ඇයි මේක හරියටම කිව්වන් රජකම තියෙන පිනා ළඟ කියලා. රජවාසලේ කතා. මේ මුදලාලි මොකෑ? අපේ රජතුමාට විරුද්ධව කවුද අලුගත්තේරුවෝ පිරිසක් බොරු දූෂණ චෝදනා වගේක් දාලා තියෙනවලු. අම්මා පල් මටත් කනින් කොයින් ඕක ආරංචි වුණානේ. මුදලාලි මොකද්ද ඒ ගැන හිතන්නේ? මොනවා හිතන්නේ යමුද? ඔය රජා හිමිදා වාගේ උන්නට යටින් යටින් මාර මාර ගේම්ස් ටිකක් දෙන්න ඇති. හරි හරි මම පිටත ගන්න මම පිටත ගන්න. මොකද්ද මුදලාලි කිව්වේ? නෑ ඉතින් ඔය රජා හෙන ගේම් කාර්යයන්නේ ඔය වගේ පොඩි ගේමක් ගන්නක සිළු දෙයක් කියන්නේ. මා පල්ලා වැට් ගෙව්වේ නෑ කියලා මුගේ කඩේට සීල් තියන්නයි තිබ්බේ. නැත්තම් කස්ටම් එකෙන් එවලා නැති බඩු ඇතුලට දාලා මුව මාට්ටු කරලා කෙලින්ම කූඩුවට දාන්නයි තිබ්බේ. ඊමත් නැත්තම් නේද පිනා පැකට් දෙකක් දාලා ඇතුලට මුව ගත්තා නම් ඇති ඇතුලට. මේ මේ මොනවද ওই ලොක්කො දෙන්න සුටුපුටු ගන්නේ ඔතන? නෑ නෑ අපි මුවක් අන්නේ මේ බොගේ ප්ලේන් දිය මොනතරම් රසද කියලා මේ කල්පනා කර කර ඉදී. හැබැයි මේ කිඹුලා නම් ස්පයර් වගේ නේද මචෝ? එහෙමද? හාපෝ කියන කටගැරිච්ච කතා. ඔය කිඹුලා අලුතෙන් ෂෝකේස් එකට දාලා තාම මාස දෙකක් ගියනේ. යකෝ මාස දෙකක් ගිහිල්ලා කිඹුලා ෂෝකේස් එක ඇතුළට දාලා මේක මේ බල්ලෙකුටවත් කන්න පුළුවන් එකක්ද? බල්ලෙත් කන්න බෑ කිව්වා. ඔන්න කිව්වා තව බොරුවක්. අද උදේ මේ පිලේ බුදි යන කටුකන කටුව කාපු බල්ලා. හරිද? මං එහෙම වෙනකන් ඉඳලා ෂෝකේස් එකට හොම්බ දාලා ඔය කිඹුලා ඇන්නේ දිවන්නේ යාර 200කට එහා. මේ කිඹුලා ඔය දැන් කටේ දාගෙන භාගයක් කාපු කිඹුලා. හරිද? නේ නැත්ද කොහෙද? මම දෙකේ දෙකේ පොළු පාරක් බල්ලන්ට දීලායි කිඹුලා උගේ කටින් ගලව ගෙනල්ලා ආපහු ෂෝකේස් එකට දැම්. යකදෝ බල්ලෙකුටව කන්න බෑ කියනවා නම් ඌ මේ බෝල ගහන්න දෙයක් කිඹුලා ඇන්න ගියේ. මින් පිනෝ මින් හොරිකට බල්ලා ගෙනිච්ච කිඹුලා බනිස් එකම කොහොමද තෝරගත්තේ? කන්ද මචං. උඹ නේද මට මේක තෝරලා දුන්නේ? මම තෝරලා දෙනවා තමයි වෙන්දට ඉව කරන්න පුළුවන් නම් බල්ලා වගේ අද කරන්න බැරි වුණේ ඇයි? කූඩැල්ල මිරිස් කලේ තියන්න බෑ කියලා මං ඕකනේ කියන්නේ හැම වෙලාවෙම. රජවාසලේ කතා.
මචං අර ඈත ගොවි ගෙදරක් නේද පේන්නේ? ගොවි ගෙදරක් නම් තමයි. චුවර් එකටම ඔය ගෙදර කවුරුටි ගොබිලෙක් ඇති. ගොබිලෙක් නෙමෙයි මචං, ගොවියෙක්, ගොවියෙක්. ගොයියේ ගොයියේ. ඒයි ඔයි කවුද මේ වැටගාව කරගෙන්නේ? මේ මචං මේ මම නම් කරගුණේ. ඔයා කරගුණාද? නෑ මං කරගුණේ නෑ. ඔයා කරගුණාද? නෑ නෑ අපෝ මං කොහොම කරගෙන්නේ මේ ලොක්කෝ. මොකද අපි කරගුණේ අපි මේ කෙලින් ඉන්නේ හරිද? මූල් ගැඩියට මේ මාත දිබ්බ කපනවා බලාගෙන. මේ ලොකු නෑ, අපි මේ ඒවට නෙවෙයි ආවේ. අපිට වතුර එකක් බොන්න පුළුවන්ද? ආ ඔය වැටපැනලා එනවා ලොකු, මෙහාට වතුර එකක් දෙන්න. මේ මචං කඩුල්ල බැනලා එන්නලු, වතුර එකක් දෙන්න. නැකදනුව ඔයාගේ නැකත තමයි හොඳ. ඔයා කඩුල්ල පැනද යන්නකො. හැබැයි අමුඩේ පටලෝ ගන්න එපා කඩුල්ලේ, මොකද මං පිටිපස්සෙ ඉන්නේ. ආ මේ අමුඩේ පිටින් ඇවිල්ලා තියෙන්නේ නේද අනේ අම්මේ? මම කීයේ ඉඳන්ද බලාගෙන හිටියේ කුඹුර කොටා ගන්න. යමල්ලා යමල්ලා, ඕන් අතර තියෙන උදුළු කංචි දෙක අරයි යමල්ලා. මේ මදා මේක ආපු ගමන් වතුර එකක් ගන්නදී උදුළු දෙකනේ අතට දුන්නේ. මචං දැන් මොකද අපි කරන්නේ? මොනව කරන්නද මචං? ඌ කිව්වාගේ උඹ බෑහලා මචං කුඹුර කොටා. මම ගිහිල්ලා නියර දිගේ මේ ඇඹුලා අරන් එන්න. මේ දැන් කතාව ඇති පරක් වෙලා තියෙන්නේ. බල්ලා ලිහන්න කලින් ගිහින් කුඹුරට බහිනවල. මචං මේක බල්ලෙකුට ඇති කරනවා. හරි බලු වැඩක් නේද අපිට උනේ. මේ මචං මම මේකට කියන්නද මේ ඉන්නේ රජා කියලා, වෙස්වලාගෙන ඉන්නේ රජා කියලා කියන්නද? හා පෝ මේ එපා එපා එපා. ඊට වඩා හොඳයි කුඹුර කොටලා යන්නේක. නැතමු මොනවා කරයිද කවුද දන්නේ? නෑ නෑ මොකොත් කරන්නේ නෑ. මට 100ට 400ක් සුවර්. මොකලොත් කොලානේ අර පඹය ගලෝලා මචංව තියෙනවා අනිවාර්යෙන්ම කුඹුරට එන හා ඔයලවන්න. මොකද කියන්නේ සෙට්ටි මුදු වැඩිට. රජවාසලේ කතා මහමදි. අපේ රජතුමනි බුදු අම්මේ 99 බේරුනේ ඔය මට නම් එපා වුණා. බප්පෝ මට එපා වෙලා තියෙන්නේ කියන්නේ සමහර තැන්වලදී මගේ කකුල් දෙකෙත් කරගට, ධනිස් දෙකෙත් කරගට. ධනිස් දෙකේ කරගට මොකද මහමදි? ඇයි රජතුමනි සමහර තැන්වල අරුන් කියපු කතාවලට වෙවුලුපු වෙවිලිල්ලට ධනිස් දෙක එකට වැදිලා කරගට ආවා. මේ මහමදි එහෙමයි රත්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. මොකද්ද? ජනතාව කිව්ව නේද මේ අපේ ප්‍රාන්තේ ඉන්නව හවක් කියලා. ඔව් කිව්වනේ ඉන්න. ඉතින් එහෙම දෙදෙත් කොහොමද ඔය තමුද මේ කිරිපිටි මිල ගණන් යව්වේ? අයියෝ රජතුමනි ජනතාව කියපු දේ හරියට වටහා ගත්තේ නෑනේ. ජනතාව කිව්වේ වස්සු වැඩි වැස්සිය අඩුයි කියලා නේ. ආහහා ඒකද? ඒකද පිටිවලට ඇරියේ? ඔවුනේ ඒකනේ පිටිවලට ඇරියේ. හැබැයි මේ රජතුමනි තව ජනතාව කිව්වා මේ කතාවක් මතකද? මොකද්ද? ඇයි කිව්වේ මේ ජනතාව මේ 2020 මැච් එක ඉවර වෙයි කියන බයේ හිටියේ, අපේ ආතල් එක කැඩේ කියලා. හැබැයි දැන් නම් ඒ බය සම්පූර්ණයෙන් තුරන් වුණා කියලා නේ ජනතාව කිව්වේ. එහෙම කිව්වද? කිව්වනේ නම් කිව්වනේ නම් මගේ කන් දෙකට හොඳට ඇහුණා නින්. එහෙමද? මොකද ජනතාව හිනස්සන්න අපි විතරමලු නී ඉන්නේ. ජනතාවන්ට විශේෂ වීදු සපයන්නන් කියලා කිව්වනේ අපි. හා මේ වහවදේ. ඇයි දැන් එහෙමනම් අපි අද රැස්වීමේදී ඕක අලලා කතාවක් කරමු නේද? හරි හරි රත්තුමනි, ඉතින් අලවන්න දෙයක් නැහැ. කොහොමද දැන් රත්තුමාව පුටුවට අලවලානේ තියෙන්නේ? අයියෝ මහමෙති කියන්නේ තේරුම් ගන්නවකෝ. මං ගුවේ 20යි 20 කතාව අලලා මං කතාවක් කරන්නම් කියලා. ආ ඒකද? ඒ කියන්නේ අල කතාවක්. මොකක්? හරි හරි අල කතාවක් නේ කරනවා කිව්වේ. හැබැයි දුන්නාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අලගෙනමද කතා කරන්න යන්නේ? හැබැයි අලගෙන නම් පුතෝ කතා කරන්න එපා. මේ දවස්වල ගොවියට නප්පෙට මේ ගේන්ටි ගිහිල්ලා ඉන්නේ. අයියෝ නෑ නෑ මහමෙති, මං කිව්වේ මම අද රැස්වීමේදී පොඩි කතාවක් කරනවා 20යි 20 ගැන කියලා. මොනවද ඔබ වහන්සේ 20යි 20 ගැන කියන්නේ යන්නේ? මම කියන්න යන්නේ 20යි 20 දි මං ගේම අතාරින්නේ නෑ, තවදුරටත් ගේමෙම ඉන්නවා කියලා. අපට සිරි එල කතාව එල කතාව. ඒ විදිහටම කියන්න රත්තුනේ. හැබැයි කතාවේ අග අල කරගන්න එපා. රජවාසලේ කතා.